आयोवा खालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख्या सियत सवसहाय प्रधान प्रवृत्ति विकाशय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल උංචි පහේ හපනුන්ගේ ශිෂ්‍යත්ව විභාගය හෙට විභාගයට සියලු කටයුතු සූදානම් කොවිඩ් වැළඳුණු සහ නිරෝධය නෙවන දරුවන්ටත් විභාගයට පෙනී සිටීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව කියයි කැලණිතිස්ස බලාගාරයේ යථා තත්ත්වයට අද දින විදුලිය කැපීමක් නැහැ විදුලි බල මණ්ඩලය කියයි බලාගාර බිඳ වැටුනොත් විදුලිය කපන්න වෙයි විදුලි බල ඉංජිනේරුවන් පවසයි ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක කුඹුරු පුරන්වීමට හේතු සොයා වහා වගා කටයුතු ආරම්භ කරන්න ජනපති නිලධාරින්ට කියයි එක එක අයගේ මත ක්‍රියාත්මක නොකර කෘෂිකර්මාන්තයේදී විද්වත් මතයට ඉඩ දෙන්න නැතිනම් ආහාර අර්බුදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති අවධාරණය කරයි මෛත්‍රී පොහොට්ටුවෙන් නාම යෝජනා සිගමන් ගියාද රාජ්‍යමතිකම දීලා ගමට යන්න පොකොට්ටුවේ පසුපෙළ දයාසිරිට කියයි අපි ක්‍රමානුකූලව නිදහස් පක්ෂයේ ගොඩනගනවා දයාසිරිගෙන් ප්‍රකාශයක් යලි රෝහල්වල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට රාජ්‍යමති සුදර්ශනී කියයි මෙහෙම ගියොත් තත්ත්වය පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ වගේ වෙන්න පුළුවන් රාජ්‍යමති චන් අනතුරු අඟවයි ओमिक्रोन වැළඳුණු කෙනෙක්ට ජීවිත කාලය පුරාම ගඳ සුවඳ රස නැති වෙන්න පුළුවන් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජේ පෙරේරා සියතට කියයි ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කරයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි ඒ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙවන විට ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් ආසාදිත දරුවන්ට මෙන්ම නිරෝධායනය වන දරුවන්ටද විභාගයට පෙනී සිටීමේ අවස්ථාව මෙවර හිමිවනවා පාසල් ජීවිතේ පළමු කඩේම ඒ කියන්නේ පුංචි හපනුන්ගේ පහ ශිෂ්‍යත්ව විභාගය හෙට දින පැවැත්වීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වෙනදාට අගෝස්තු මාසයේ තිබුණු විභාගය මාස 5කට පමණ පසුවයි පැවැත්වීමට තීරණය වුනේ. වසංගත තත්ත්වයේ හමුවේ උවත් විභාගය දරුවන්ට අපහසුතාවයක් ඇති නොවන විදියට හෙට දින පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. අයදුම් කරුවන් 340,507 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. ඒ සිංහල මාධ්‍යෙන් සිසු දරුවන් 255,062 හා දෙමළ මාධ්‍යෙන් සිසු දරුවන් 85,445ක් ලෙසයි හෙට දින විභාග මධ්‍යස්ථාන 2,943කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ කොවිඩ් ආසාදිත දරුවන්ට කලාපයකට එක විශේෂ විභාග මධ්‍යස්ථානයේ බැගින් දිවෙනපුරා මධ්‍යස්ථාන 108ක් ද ස්ථාපනය කර තිබෙනවා මේ විභාගයේ පැවැත්වීම කොච්චර අසීරු වුණත් අධ්‍යාපන අමාත්‍යාංශය ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදේශ පරිදි අනිකුත් අංශවල උපදේශ පරිදි මේ කටයුත්ත කරන්නේ ජාතික වගකීමක් විදිහට ඒ නිසා ආදරණීය දෙමව්පියන් මේ සියලු දෙනාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ලොකු සහයෝගයක් මේ මොහොතිනුත් පස්සේ යම් කිසි අපේක්ෂකෙක් අපිටම රෝග ලක්ෂණ පෙන්වන අපේක්ෂකෙක් පරීක්ෂණයකට භාජනය කරාට පස්සේ මෙයා COVID-19 පොසිටිව් කියන වාර්තාවක් ලැබෙනවා ඒකට අපි මොකද්ද කරන්න ඕන කොහාටද යන්න ඕන කියන ප්‍රශ්නේ ඔබට මතුවේ www.doenets.lk මේ නිල වෙබ් අඩවියට ඇතුළත් වෙලා ඒ මධ්‍යස්ථාන ලැයිස්තුව බලා ගන්න ඒකට මේ ඕනෑම මධ්‍යස්ථානයකට ඔබට පුළුවන් ඔබ ඔබේ දරුවා රැගෙන යන්න. අපි කාර්ය මණ්ඩල සූදානම් කරලා තියෙන ඒ ස්ථානේ කොවිඩ් ආසාදිතයෙක් බවට අද දැනගත්තු වාර්තාවක් තියෙනවානේ. කඩිනම්ම දේ තමයි තමන්ගේ විදුහල්පතිතුමා අමතලා නැත්නම් කලාපද්‍යස්තුමා අමතලා අර විභාග මධ්‍යස්ථානයේ පිටව තොරතුරු අරගෙන වෙබ්සයිට් එකේ මධ්‍යස්ථාන ප්‍රදර්ශනය වෙනවා. ඒතර එතනින් බලලා මේ මධ්‍යස්ථානේ මොකද්ද කියලා බලලා අදාළ තැනට එක්ක යන්න පුළුවන්. ඒ වගේම පන්ති භාර ගුරු වහාම අමතන්න පන්ති භාර ගුරුවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී කාබනික පොහොර බෙදා හැරීම භාවිතය සහ පළදායිතාව පිළිබඳව ජනාධිපතිවරයා
උපදෙස් ලබා දුන්නා. එමෙන්ම කුඹුරු පුරන් බීමට හේතු සොයා ඒවාද අස්වැද්දීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කොළඹ හත ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. දශක කිහිපයක් පැරණි මෙම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ගොවිජන සමාලෝචන මණ්ඩලය ගොවිජන බැංකුව පාලන ගිණුම් සංවර්ධන නීති ආයතනික සංවර්ධන පළදායි අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණය කළ ජනාධිපතිවරයා පැය 3කට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂි කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලුවා. හරිත කෘෂි කර්මාන්තයක් සහ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. මෙවර මහකන්නේදී කාබනික පොහොර බෙදා හැරීම භාවිතය සහ ලැබෙන ආස්වැන්න පිළිබඳව විමර්ශනය කර අඩුපාඩු මගහරවා ගනිමින් ජල කන්නයට සූදානම් විය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳව සුවබැලිය යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ. ඉහළ ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරුණා. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. ගොවිතැන් සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදාගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ පැවසුවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ ආයතනික නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. රටේ ආහාර අර්බුදයට හේතුව ඇතැමුන්ගත් ඒකපාර්ශ්වීය තීරණ බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කර සිටිනවා. විද්වතුන්ගේ අදහස් අනුගමනය කළා නම් රටේ මෙවන් අර්බුදයක් ඇතිවන්නේ නැති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ. මේ පොහොර කතාවයි. පොහොර ගැටලුව හමුවේ අපේ රටේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. සිය කන කරපවා උකස් කරමින් ඔවුන් ජීවන අරගලය හා සටන් කරන්නේ ඉමහත් බලාපොරොත්තුවෙන්. නමුත් ඇතමුන්ගත් තීරණ හේතුවෙන් මේවන විට ගොවියා පමණක් නෙවෙයි මුළු රටම විපතට පත් වෙලා. ඒ මේ පොහොර ගැටලුවත් සමගයි. පොහොර අර්බුදයේ හමුවේ සිය වගාපීම් පාළු වී ඇති බවටයි ගොවීන් නිරන්තරයෙන් මැසිවිලි නගන්නේ. කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේදී එක් එක් පුද්ගලින්ගේ වැරදි උපකල්පනයන් මත ඉන්නේ නැතිව විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ. ලංකාවේ දැනට මේ තියෙන ආහාර අර්බුදයට ඇති වෙන්නේ යන ආහාර අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති, වැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් මත කටයුතු කරලා කාබනික කෘෂිකර්මයේ පමණක් ලංකාවේ ස්ථාපනය කරන්න ගත්ත වැඩපිළිවෙල. මේ සඳහා පහුගිය කාලේ ඕනතරම් අධ්‍යක්ීම් තියෙනවා. මේකට නිසි වැඩපිළිවෙලක් හදාගෙන තිබුණේ නැහැ. ඒක නිසා නිසි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, අවශ්‍ය කාබනික එහෙම කිසි වැඩපිළිවෙලක් නැති අවස්ථාවක තමයි මේම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ගහෙන් ගෙඩි එන්නවා අපේ ගොවි ජනතාව කබලෙන් ලිපට ඇදලා දැම්මේ. මේ අතර අලුතින් ආරම්භ කරන රද පොහොර කර්මාන්ත ශාලාවකින් හමන දුර්ගන්ධය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පිටිපන ප්‍රදේශවාසීන් පවසනවා. මේ හේතුවෙන් ඔවුන් අද ඊට විරෝධය පළ කරමින් ජායල මීගමුව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. අසපනින් ණයට කොහොමඩක් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඉතාමත්ම දුර්ගන්ධයක් හමාගෙනවා. ඒ දුර්ගන්ධය නිසා මේ ප්‍රදේශයේ ඉන්න විශේෂම දරුවන්ට යැපිලි මව්වරුන් අද මේ වන විට රෝගාතුර වෙලා තිබෙනවා. අත්නොමතික පාලනය තුලින් සමස්ත ගොවි ජනතාව අනාථ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒතිස්ස මහරාම ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ තිස්සමහරාම ආසනයේ බැරගම හතර ඇල විසුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින සිදු වුණා. එෙහිදී බහණ්ඩ මිල ඉහළ යාම ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් පළ කළා. සහල් ගිනිගන සහල් මිල පාලනය කරගන්නට බැරි රජයක් මේ තියෙන්නේ. සමහර ප්‍රදේශවල අස්වැන්න නෙලනවා.
ඒත් හාල් මිල ඉහළට ගිහිල්ලා පිටරටිනුත් හාල් ගෙන්නනවා මේ ගෙන්නන සහල් වලට අර මේ ආණ්ඩුව මේ රටේ ගොවියට දාලා තියෙන අර කාබනික පොහොර ප්‍රමිතිය මේකටත් අදාළද අපේ ප්‍රතිපත්තිය තමයි දශක 6ක් පුරාවට මේ රටේ තිබුණු ප්‍රතිපත්තිය ඒ තමයි සහනාධාර පොහොර මේ රටේ ගොවියට ලබා දී අද ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ආණ්ඩුවට නම් දෙයියන්ගේ හාල් කැවිලා තියෙන මේක කප්පන් ආණ්ඩුවක් මේක කප්පන් මාෆියා නඩත්තු කරන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව බඩගින්න තියන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව වනසන ආණ්ඩුව ජනතාව ජීවත් කරවන වෙනුවට ජනතාව බඩගින්න තියන ගොවිතැන් විනාශ කරලා සරුබිම් මුඩුබිම් බවට පත් කරලා කෘෂි කර්මාන්තයත් රටත් විනාශ කරන මේ ආණ්ඩුව අපි අම්මලව කිරිපිටි පෝලිම් වල තියන්නේ නැහැ කියන එක බොහොම දැඩිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා බින්දවැටුණු කැලණිතිස්ස බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව අද දින විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පැවසුවා. කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන් පැවසුවේ බලාගාර හදිසි බින්දවැටීමට ලක් වුණොත් විදුලිය කපන්න සිදුවන බවයි. ඇත්තටම මේ වෙලාවේ විදුලිය සම්බන්ධයෙන් අපි ඉන්නේ ලොකු අර්බුදයක. දෙපැත්තට තුන් පැත්තට බෝලය පාස් කරාට අද වෙනකම් කවුද කිව්වේ ජනතාවට අර පිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියලා. විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දීමට පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 10000 ඊයේ රාත්‍රියේ වන විට සම්පූර්ණයෙන් කැලණිතිස්ස බලාගාරයට ලැබී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වූ කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 163ක කොටසක හදිසි බිඳවැටීමක් සිදු වූ අතර එයාද අලුයම වන විට නැවත යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඊට අමතරව කැලණිතිස්ස බලාගාරයේ GT7 විදුලි බලාගාරයත් ඊයේ හදිසි නඩත්තු කටයුත්තකට නැවැත් වූ අතර එයත් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් ජනනය කරන මෙගාවොට් 285ක විදුලි ධාරිතාව මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. මේ අතර සපුගස්කන්ධ විදුලි බලාගාරයට ඊයේ දින මෙට්‍රික් ටොන් 400ක දැවිතෙල් ප්‍රමාණයක් ලැබුණා. සපුගස්කන්ධ බලාගාරයේ A සහ B බලාගාර එම දැවිතෙල් ප්‍රමාණයෙන් පැය කිහිපයකට විදුලිය ජනනය කිරීමට හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. ඒ අනුව සපුගස්කන්ධ A බලාගාරය අදුදැස්සන 8 සිට පැය 10ක කාලයක් ක්‍රියාත්මකව තැබීමට එම දැවිතෙල් ප්‍රමාණවත් අතර සපුගස්කන්ධ B බලාගාරය පැය 20ක කාලයක් ක්‍රියාත්මකව තැබීමට එම දැවිතෙල් ප්‍රමාණවත් වනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් හෙට දින දක්වා පමණයි ලබා දීමට තීරණය කර ඇත්තේ. මේ දැවිතෙල් ලබා දීම පිළිබඳ යම්කිසි ගැටලුවක් තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. අපිට පොරොන්දු වෙලා තියෙනවා 22 වෙනිදා දක්වා දැවිතෙල් ලබා දෙනවා කියලා. නමුත් ඒ ප්‍රශ්නේ දැන් निराකරණය වෙලා දැනට අපිට ආයේ දැවිතෙල් තොගයක් ලැබිලා තියෙනවා. ඒ දැවිතෙල් තොගයේ මට වාර්තා වෙලා තියෙන අන්දමට හෙට 10:12 විතර වෙනකම් බලාගාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්. එතකොට ඒ වෙනකොට තව දැවිතෙල් අපිට සපයන්න ඛනිජ නීතිගත සංස්ථාව ක්‍රියා කරයි කියන එක බලාපොරොත්තු අපිට තියෙනවා. අද දිනේදී සෑහෙන විශ්වාසයක් තියෙනවා විදුලි කප්පාදුව සිදුවෙන්නේ නැහැ කියලා. මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ජනනය කරන සමස්ත මෙගාවොට් 600න් දැන් ලැබෙන්නේ මෙගාවොට් 300ක් පමණයි. ඒම බලාගාරයෙන් මෙගාවොට් 300ක කොටසක් මෙරට ජාතික විදුලි බල පද්ධතියෙන් ඉවත් වීම නිසායි. එලෙස බිඳවැටුණු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටස නැවත යථා තත්ත්වයට පත්වන්නට තවත් දින කිහිපයක් කල් ගත වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර අද දින විදුලිය කැපීමට අවශ්‍ය වන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පැවසුවා. කෙසේ වෙතත් යම් කිසි ආකාරයකින් බලාගාර බිඳවැටීමට ලක් වුණොත් විදුලිය කැපීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ. මේ අතර විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්ුණා. එෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ විදුලි බල අමාත්‍යවරයා දැන්ට අවිට අවශ්‍ය තෙල් හම්බෙලා තියෙනවා. අපි ක්‍රියා කරන්නේ අපිට ඕන කරන විදුලි සම්බන්ධයෙන් පවත්වාගෙන යන පමණයි. අපිට ඕන කරන ධාරිතාව තියෙනවා නම් අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. තෙල් ප්‍රේසම් කරගන්න. නමුත්ම දැන් ලයිට් කැපෙන ගන්න නැද්ද ඉදිරියට? කොහොමද වෙන්නේ? ජනතාව බලන් ඉන්නවනේ. මේ තත්ත්වයට කැපෙන්නේ නැහැ. දැන් ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක තියෙන විදුලිපාල මණ්ඩලය විසින් අපිට ඉල්ලීමක් කරේ දැවිතෙල් පෙබරවාරි මාසයේ සිට ලබා දෙන්න කියලා. අපි
ඔවුන් ඉත ඉස්සලා ජනවාරි මාසයේ යම් කිසි ප්‍රමාණයක් ඉල්ලා සිටියා. නමුත් අපි මුදිරි බල අමාත්‍යාංශයත් බලශක්ති අමාත්‍යාංශයත් සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් අපි සාකච්ඡා කරලා පස්සේ ඔවුන් අපිට දැනුවත් කරේ ජනවාරි මාසය තුළ දැවිසෙල් අවශ්‍ය නොවන බව. එතකොට පෙබරවාරි මාසය සඳහා තමයි අපි ආනයන කිරීමට සැලසුම් කරලා තිබුණේ. ඒ අනුව පෙබරවාරි මාසයේ සිට අවශ්‍ය දැවිසෙල් ලබා දෙන්න අපි දැවිසෙල් ආනයන කළා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි ජන සැලැස්ම අනුව නොරොච්චෝලේ බලාගාරය 22 දින ආපහු ආපසු 22 දා විදුලි ජනනය ආරම්භ කරාට පස්සේ මම හිතන්නේ කරද ප්‍රශ්නයක් නොවී විදුලි බල මණ්ඩලයේ විශේෂ කළ බාධිමට කටයුතු කරයි. මේ අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට අවශ්‍ය අවසරයන් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ආණ්ඩුවක් විදිහට අදාළ සතුටු වෙනවා. අපි 2030 වසර වෙනකොට 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වේගවත් ගමනක් යන්න අපි සූදානම්ව ඉන්නවා. එතනදී මම හිතන ඔබතුමාලා දන්නව අවසර ගැනීමේදී අවුරුදු ගණන් ගියා සමහර ඒවාට අවුරුදු 10 15 ගියපු ඒවාත් තියෙනවා. අපි ඉදිරියේදී රිනියබල් එනර්ජි සියලුම ව්‍යාපෘති වෙනුවෙන් මාසයක් ඇතුළත පරිසර අවසරය නැතුව අනිකුත් සියලුම අවසරයන් මාසයක් ඇතුළත සස්ටේනබල් එනර්ජි අතොරිටිගේ ජොබ් එක අපි කරන්න දැන් වෙනස් කළා. ඒ වගේ ඔබතුමාලා වෙනුවෙන් ඒ දෙන්න පුළුවන් සහයෝගය කරන්න පුළුවන් උදව් ටික සියල්ලම දැන් මේ ආණ්ඩුවෙන් කරන්න ආයතන වලින් කරන්න අපි මැදිහත් වෙලා තියෙනවා. ඇත්තටම විදුලි බල මණ්ඩලයම කණිය තෙල් නීතිගත සංස්ථාවම මෙම විදුලි අර්බුද වලට වගකිව යුතුයි කියලා අපිට බරපටවන්න බෑ. ඇත්තටම අපි ඉන්නේ දැන් විදුලි බලය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක. ඒ බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයාද ඊයේ දින පිළිගත්තා. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අඩු වැඩි වශයෙන් මෙම අර්බුද වලට වගකිව යුතුයි. දැන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඕන කාලය ආයෙත් එළඹිලා. ඔබට මතක ඇති හිටපු කථානායක කරු ජයසූරිය මහතා විදුලි බල ඇමති වෙලා හිටපු කාලේ පැය 3-4 විදුලිය කපන්න වුණා. නමුත් ඒ මහතා එම අර්බුදය කළමනාකරණය කිරීමට සමත් වුණා. ඒ කාලේ නිතරම භාවිත වුණු වචනයක් තමයි විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න කියලා. ඇත්තටම ඒ කාලේ දැන් ආයෙත් ඇවිල්ලා. නමුත් තවමත් වග කිව යුතු කිසිදු බලධාරියෙකු විදුලි අරපිරිමැස්ම ගැන කතා කරන්නේ නැහැ. වගකිව යුතු මාධ්‍ය නාලිකාවක් ලෙස අප ඒ ගැන කතා කරන්න තීරණය කළා. වැරද්ද කාගේ වුණත් අඳුරට සාප කර කර ඉන්නවට වඩා එක් පහනක් හරි දල්වන එක වැදගත්. ඔබ දිනකට විදුලිය කොපමණ නාස්ති කරනවද? මේක ජනතා බදු මුදලින් ජීවත් වන අයට සහ අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති කරන රාජ්‍ය ආයතන වලටත් පොදු ප්‍රශ්නයක්. දිනකට අනවශ්‍ය ලෙස විදුලි පහන් දල්වලා අපි කොතරම් නම් විදුලිය නාස්ති කරනවද? ඒ වගේම අනවශ්‍ය විදුලි උපකරණ කොපමණ වෙලා භාවිත කරනවද? අනවශ්‍ය විදුලි පහන් සියල්ල නිවා දමන්න. අනවශ්‍ය AC ඕෆ් කරන්න. AC වෙනුවට විදුලි පංකා මේ අවස්ථාවේ පමණක් භාවිත කරන්න. ඒ සියල්ල අරපිරිමැස්මෙන් භාවිත කර අපත් ජාතික විදුලි බල පද්ධතියට දායක වෙලා මේ රට විදුලි අර්බුදයෙන් ගොඩ ගන්න ශක්තියක් වෙමු. කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ යලිත් රට අගෝස්තු මාසයේ තත්ත්වයට පත්විය හැකි බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවනවා. මේ අතර දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යලිත් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව රෝහල් ගතවන කොවිඩ් ආසාදිතයින් අතර ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ යලිත් රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවනවා. ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය හමුවේ යලිත් අගෝස්තු මාසයේ රට පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බවටයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ රෝගීන් ප්‍රමාණය ටික ටික වැඩි වුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුල් කරන ප්‍රමාණය වැඩි වුණාම නැවත වතාවක් පෙබරවාරි පළවෙනි සතිය දෙවෙනි සතිය වෙනකොට රට තුල රෝගීන් ප්‍රමාණය එකතු වුණාම දිනපතා මේ ප්‍රමාණය යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි නැවතත් ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් කඩිනමින් Tamanට හිමි බූස්ටර් එන්න ඇත ලබා ගන්න. ඔබ බූස්ටර් එන්න තරගෙන පරිසම් වුණොත් හොඳ සිංහල අවුරුද්දක් අපිට තියෙයි. රෝහලුත් කියනවා වැඩිපුර වාර්තා වෙනවා කියලා. කොළඹ රෝහලෙත් වැඩිපුර රෝගීන් සඳහා වාට්ටු වෙන් කිරීමට සිදු වුණ බව අපිට දැනගන්න තියෙනවා. සමු වගකීම් රහිතව කටයුතු කරොත් රැල්ලක් එන එක වළක්වා ගන්න බැරි වෙයි. මේ අතර රෝහල් ගතවන කොවිඩ් ආසාදිතයින් අතර ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. යම් පුද්ගලයන් අතර රෝහල් ගතවන පුද්ගලයන්
ගේම් ප්‍රතිශතයක් සෑම විටම වාගේ මේ ඔක්සිජන් වල අවශ්‍යතාවය පැන නගිනවා. ඒ අය අතරේ විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන් ඒ වගේම නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් වැඩිපුර ඉන්නවා. ඒ වගේම තමා ඔවුන් අතරිනුත් එන්නත් ලබා නොගත් අයට මේ ඔක්සිජන් අවශ්‍යතාවය වැඩිවීමට තියෙන ඉඩකඩ වැඩි. දෛනික කොවිඩ් ආසාදිතයින් 800 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ ආසාදිතයින් 827 දෙනෙකු ලෙසයි. මේ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ගලයෙකුට ජීවිත කාලය පුරා ගඳ සුවඳ සහ රසය නැතිවීමට ඉඩ ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මේ ඔමික්‍රෝන් වල රෝග ලක්ෂණ මොනවද? ඇත්තටම ඔමික්‍රෝන් භයානකද? ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා මහතා සියත සමග කළ සාකච්ඡාවක් දැන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ඉතා වේගෙන් ව්‍යාප්ත වන බවට හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ලෝකෙ පුරා මේ වන විට පැතිර ගොස් අවසන්. දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගත් මෙම වෛරස් ප්‍රභේදය හමුවේ මෙතෙක් ලොව ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. ඩෙල්ටා වෛරසයට වඩා වේගෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් ලෙසයි ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ. ඊයේ දිනය තුල පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 135 ඉක්මවා ගියා. ඔමික්‍රෝන් හි බරපතල තත්ත්වය ඉන් මැනවින් පෙනෙන්නට තිබෙනවා. මේ නිසාම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සියත ප්‍රවෘත්ති අප අද සොයා බැලීමක් සිදු කළා. මේ සියත අප සමග ඔමික්‍රෝන් පිළිබඳ සාකච්ඡා කළ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා මහතා. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක්ම ළමයිට උණ හැදෙන්න ඉඩ තියෙනවා. ඉත අධික 101 102 දක්වා උණ හැදීමේ ලක්ෂණ තියෙන්න පුළුවන්. වැඩිහිටියගේ නාසය තදවීම, උගුර කැසීම, උගුරේ හිරවීම, ගඳ සහ සුවඳ කියන දෙක නැතිවීමේ ඉඩ ප්‍රස්තාව ගොඩක් තියෙනවා මේ ඔමික්‍රෝන් කියන රෝග ලක්ෂණ වල. එක එක මිත්‍යා කතන්දරින්ද හිතාගෙන ඉන්නවා මේ ඔමික්‍රෝන් කියන එක සාමාන්‍ය ටිකක් මේ බැරෑරුමට එන උණක් හෝ සම්ප්‍රතික්ෂාවක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. මේක එසේ නෙවෙයි. මොකද මේ ඔමික්‍රෝන් කියන රෝගය වැළඳුනාම හුදු උණයින් පස්සෙත් මේ වෙද්දි අපිට දැන්ට ලෝකයේ තියෙන දත් වලින් පෙනීගෙන යනවා අර රස සහ ගඳ සුවඳ කියන එක දීර්ඝ කාලයක් නැතිවීමට ගොඩක් ඉදිරි ප්‍රස්තාව තියෙනවා. ඒ කියන්නේ ඒ එක්කම සමහර අයට සදාකාලිකවම සුවඳ දැනීම, ගඳ දැනීම සහ රස කියන එක සම්පූර්ණ නැති වී යාමේ ලොකු අවධානමක් තියෙනවා. ඒකින්ද මේක සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක් හැටියට ගණන් ගන්න එපා. මේක ඊට වඩා බැරෑරුම් රෝගයක්. එක්කෝ ඩෙල්ටා එහෙම නැත්නම් ගලන්තේ ප්‍රභේදයේ හැදිච්ච එක්කෙනෙක්ට ඔමික්‍රෝන් හැදෙන්නේ නැහැ කියලා තව මිත්‍යාවක් සමහර අය පතුරු ඉන්නවා. මේකත් සම්පූර්ණයෙන් වැරදි. කොවිඩ් ආසාදනය වෙච්ච පළියට ඔමික්‍රෝන් හැදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔමික්‍රෝන් කියන්නේ විකෘති වීම 52ක් වගේ තියෙන වෛරස් ප්‍රභේදයක්. මෙන්නත් මාත්‍රා 3ම, ඒ කියන්නේ බූස්ට් එන්නත එක ගත්තු පුද්ගලයන්ගෙන් 81%ක් පමණ මේ රෝගය වැළඳලා නැහැ තාම. මේ අවස්ථාවේ සියලු දෙනාම එන්නත් මාත්‍රා 3ම ලබා ගන්න ඕනේ. එන්නත් මාත්‍රා නොගෙන අපි ජීවන රටාව කරගෙන ගියොත් ඊට අවදානම් තත්වයකට ශ්‍රී ලංකාව වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වැටුනොත් අපිට ආපහු වර ලොක්ඩවුන් කියන එක ආණ්ඩුවට වෙන විකල්පයක් නැති වෙනවා. ඒකට එන්න ඉඩ තියන්න එපා. මොන කතා කිව්වත් දැන්ට තියෙන එකම විකල්පය තමයි එන්නත්කරණය. ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීම නීතිගත කළ ප්‍රථම යුරෝපීය රට බවට පත්ව තිබෙනවා. දකුණු අප්‍රිකාව පනව ඇති සංචරණ සීමාවන් ලිහිල් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීම නීතිගත කළ ප්‍රථම යුරෝපීය රට බවට ඊයේ පත්වුණා. ඒ එරට පාර්ලිමේන්තුව එය ඡන්දයකින් අනුමත කිරීමත් සමගයි. ඒ අනුව මෙම නව නීතිය ලබන පෙබරවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අතර මාර්තු මස මැදභාගයේ සිට පූර්ණ එන්නත්කරණය නොලැබුවන්ට යුරෝ 3600 දඩයක් පැනවෙනවා. මේ වන විට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් 72%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්.
සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ බොහෝ රටවල සිය සංචාරය තහනම් වුණා. ඒ අතර දකුණු අප්‍රිකාව ප්‍රධාන තැනක් ගනුයේ ඔමික්‍රෝන් ව්‍යාප්තියේ මූලාරම්භයත් සමගයි. ඒ අනුව නව වෛරස ආසාදිතින්ගේ පහළ යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ අප්‍රිකාවේ පනවැය ඇති සංචාරක සීමාවන් ලිහිල් කරන ලෙසයි. ඔමික්‍රෝන් වෛරසය ප්‍රථම වරට අනාවරණය වූ දකුණු අප්‍රිකාවේ නව ආසාදිතින් වාර්තා වීම මෑත කාලීනව පහත වැටි ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මොයිටි ප්‍රකාශ කළේ. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දිනය වෙනුවෙන් මහජන සුභපැතුම් අවලංගු කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ නව කොවිඩ් ආසාදිතීන් 300,000 ක්ම වාර්තා වී තිබෙනවා. එය පෙර දිනයන්ට සාපේක්ෂව 10% වර්ධනයක් බවයි ඉන්දියා මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 703ක්. ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදයේ තෙවැනි දිනය අදයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ සිට පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් අදහස් දැක්වුවා. මේ අතර මෙරටට පැමිණ සිටින කොරියානු රජයේ කතානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා. I wish to announce that this house cordially welcomes the parliamentary delegation led by Honorable Park Byung-seok, Speaker of the National Assembly of Republic of Korea, now present at the Speaker's Gallery. Let me join you on behalf of the house in welcoming the Speaker, the Honorable Speaker of the National Assembly of the Republic of Korea. වැඩියෙන්ම ණය අරන් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2020 21 22 අවුරුදු තුනට ගන්න මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 8යි. අද වෙනකොට බීලුන් ටික ඉන්දියාවේ, අලගෙඩිය ඉන්දියාවේ, පකිස්තානයේ, අද එළවලු කඩේට ගියාම ලංකාවේ යාල නැහැ. බීට්‍රූට් අලෙත් දැන් ගෙන්නන්නේ පකිස්තානයේ. මියන්මාරෙන් ගේන, චීනෙන් ගේන හාල් කාබනික හාල්ද? කවුද කියන්නේ කවුද දෙන්නේ සහතිකේ? ජනතාවට දැන් කියන්න වෙලා තියෙන්නේ බද්දුම් පියා, සීජින් පියා කියලා. බදුපණට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ එක නඩුවක් පැවරුවේ නැහැ. පසුගිය කාල පරිච්ඡේදයේ විජිත හේරම් මැතිතුමාට නම පට බැඳුවා යටත් විජිත හේරත් කියලා. ඔබතුමාට ඒ තරම් යටත්. මම සතුටු වෙනවා අපේ සිසිර ධම්මික පැණි ඇමතිවරයාගෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව. පැණි පෙවුවා නම් තාම මැරෙනවා මැතිතුමා. මම දන්නවා සිසිර ධම්මික පැණි ඇමතිවරයා ඒක බාර ගන්නවා නම්, තොප්පිය දා ගන්නවා නම් ඔබතුමා කාලය දෙන්න. පැය 24න් බාස්කු පාරේ බෝම්බ කාරවල්ලන් ආපු උදවිය. ඔය ඉනා වෙන්නේ. පැය 24න් හල්ලනවා කියලා දැන් අවුරුදු 3ක් ඉල්ලනවා. කල්ලැල්ල යන වෙන මොකටවත් නෙමෙයි. අයියලා මලිලාගේ සාක්කු ටික පුරව ගන්න. තමින්ද මන්ත්‍රීතුමා, දැන් ලංකාවේ වැක්සින් දීලා අපි 3 වෙනි තැනින් ලෝකෙම්ම. මේ සජිත් මහත්තයා දීපු ඔය හුස්ම දෙන මේ අර තමින්ද මන්ත්‍රීතුමා කතා කරා. මැදමුලෙන් ගිනල්ලා ගැව්වද? මැදමුලෙන් ගිනල්ලා ගැව්වද? මැදමුලෙන් ගිනල්ලාද ගැව්වේ? අනේ වාඩි වෙන්න දොස්තර මහත්තයෝ. ඔය දොස්තර මහත්තයාගේ මේක තියෙන මෙතන වාඩි වෙන්න. මැරෙන්න ඕනි කට්ටිය මැරිලා ඉවරයි මහත්තයෝ. ඉතිහාසයට ඇඟිලි දික් කරන කණ්ඩායමක සමාජිකයන් වෙන්නේ නැතුව අනාගතයට ඇඟිලි දික් කරන පුරවැසියෙක් විදියට මහජන නියෝජිතෙක් විදියට කණ්ඩායමක නියෝජිතෙක් විදියට අපි එකට කටයුතු කරමුයි කියලා කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ යොමු කරන්නට කැමතියි. ඒ එන්නත් කරන ගැන අපි හැමදෙනාම කතා කරා. ප්‍රමුඛ ගෞරවය අපි ජනාධිපතිතුමාට ලබා දීමට අපි අතර විවාදයක් තබා ගත යුතු නැහැ. ජනාධිපතිතුමාම පිළිගත්තා අවුරුදු දෙක අසාර්ථකයි කියලා. අද මේ රටේ අස්වැන්න භාගයට භාගයක් අඩු වෙලා තියෙනවා. බලාගෙන බොරු කියනවා. ගෝලියෝ ටිකත් එහෙමයි. මහන ට්‍රිලියන 4ක් ණය අරන් එක ව්‍යාපෘතියක්වත් පටන් ගන්නෑ. කුම ගණදෙනුව හෙට වෙන්න හෙට අනිද වෙන්න යනවා වරාය අක්කර 13ක් චීනට විකුණන්න යනවා. මේගොල්ලෝ ආවේ විකුණනේවත් යන්නවා කියලා. මම මෙතන ඉන්නවා අපේ බලශක්තිය ඇමතුමා මම අහනවා තමුන්නාන්සේ ලයිට් කපන්න ආපු ඇමතිවරයෙක් ඉදිරිය අපි කිසි දවසක මෙලට ජනතාවගේ අවශ්‍යතාවයන් මගේ හරියේ නැහැ. ආහාර සුරක්ෂිතතාවය කියන එක ප්‍රශ්නයක්. ඒක අපිට පමණක් නෙවෙයි. ඒක ගෝලීය ප්‍රශ්නයක්. විකුණන කතාවක් කිව්වා. මේ කැබිනට් පත්‍රේ දාපු කට්ටියම කියනවා දැන් ඒක විකුණන්න ලෑස්ති වෙනවා කියලා. අපි පැහැදිලිව කියනවා අපි විදේශ ආයෝජන වලට මුල් තැන දෙනවා. අපේ ආර්ථිකයට අපේ රටට වාසිදායක ගිවිසුම් වලට පමණයි අපි අනුගත වෙන්නේ කියන එක වගකීමකින් යුතුව මේ උත්තරීතර සභාවට මතක් කරන්න ඕන. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතා හිඟයක් තියෙනවා. ඒ වගේම දැන් වර්තමානයේ බෙහෙත් හිඟයකුත් තියෙනවා. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් හිඟයට ප්‍රතිකර්මයක් මොකද්ද? කොහොමද කරන්නේ කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ කිසිම සඳහනක් නැහැ. දැන් මේ වන විට විදුලිය විසන්දිවීම විශාල වශයෙන් වෙනවා. අද වෙන විට බලශක්ති ඇමතිවරයා කියනවා මාර්තු මාසයේ වෙන විට ලංකාවට ඩොලර් ණයක් ලැබුණ නැත්නම්
පැය 4ක පමණ විදුලි විසන්ධිකරුවක් වෙන්න වෙනවා කියලා. ඒතකොට අපේ රටට සිද්ධ වෙලා තියෙනවා විදේශයෙන් ඩොලර් ලැබෙනකම් බලාගෙන ඉඳලා අපේ රටේ මේ විදුලිය ලබා දෙන්න පැය 24. ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් දැන් වෙලා නැහැ. මට මතක් වෙනවා අසුචි නැව පෝර පිළිබඳව බිලියන 6.5ක් අපි මුදල් කන්දරාවක් ඒ සමාගමට ගෙවලා තියෙනවා ජනතාවගේ සල්ලි. ඇයි මෙහෙම දෙයක් උනේ? මේ සල්ලි වලට කවුද උත්තර දෙන්නේ? ඔය බිලියන 6 තිබුණා නම් අවුරුද්දකට අවශ්‍ය පෝර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන් කමක් තිබුණා ජනතාවට. ගෝඨාභය ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ මරණයේ මහා විනාශයක් වුණා කියලා කවුරු හරි පෙන්වන්න හදනවා නම් අපි ගරු මන්ත්‍රීවරුනි අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ ගන්න තීන්දුව తీර තව අවුරුදු දෙක තුනකට ඔබතුමාලා වග කියන්න ඕනේ. හෘද සාක්ෂියට එකගව මේ සභාවේදී කතා කරන්න වැඩපිළිවෙල සාර්ථක කරගන්න විපක්ෂයේ හැටියට මෙහෙ ඉඳල එක එක කතන්දර කියලා පාර්ලිමේන්තුවේ රට හදන හැටි කියලා තව රටකට ගිහිල්ලා ඩයස්පෝරාව ශක්තිමත් කරලා රට විනාශ කරන්න නැතුව එකට එකතු වෙලා කටයුතු කරමු කියලා. මේ අතිගරු ජනාධිපතිතුමාට මේ නැති වෙච්ච අවුරුදු දෙක මේ පාර්ලිමේන්තුවට මං යෝජනාවක් ගේන්න කැමති නැවත ගෙනල්ලා 3-2 බලයක් අරගෙන එතුමාට නැවතත් මේ අවුරුදු දෙක ලබා දෙන්න ඕනේ සහ අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව තුල. මොකද මේ නැති වෙච්ච අවුරුදු දෙක අපිට තිබුණා නම් අපිට පිළුවන්කම තිබුණා ඉතුරු අධිවේගී මාර්ග ටිකත් මේ රටේ හදලා විවෘත කරලා දාන්න. අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අමතකුණ අදත් වෙද්ද දා ගන්න ඕනේ. අමතකුණ ආදත් රංජන රාමනායකගේ වෙනුවෙන් දාගන්න. මම මතක් කරලා දාගත්තේ. හැබැයි ඩයනා කුමරියෙත් ඉන්නවා 60වත්ත දානක්වත් ඉන්නවා. ඉතින් ඔහම කෑ ගහන්න ගියාම කොයි ඩයනාද කියලා තේරෙන්න වෙනවා. විපක්ෂයක් ඇහිඳ ඔබතුමාලා කියන සාධනීය කරුණුත් එකතු වෙන්න කැමතියි. මම තව සාධනීය කරුණුකට ඔබතුමාලාට ආරාධනා කරනවා. ඒ තමයි රංජන් රාමනායකව නිදහස් කරන්න. මේ පාර්ලිමේන්තුවේ පක්ෂ ભેදකින් තොරව ජනාධිපතිතුමාගේ නිදහස් දිනයට එතුමට නිදහස වෙන්න කියලා පුළුවන් නම් ඔය කියන අවංක මහතුරු මේ ලියුමට අත්සන් කරන්න. මම මේක නාමල් රාජපක්ෂ මහත්මයාට බාර දෙනවා. මම ඒකත් එක්ක කියනවා මම කියලා දෙන රංජනාව මම එලියට යනවා කියලා. ඔබතුමාට ප්‍රශ්න දෙකම විසඳෙනවා. මගේ වාතෙත් නැති වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් නම් බලයට ආවේ. පාස්කු ප්‍රහාරේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද? මම වැඩිකාරක නම් මාව දාපන් හිරේ. මගේ තාත්තර මේ බෝම්බේ ගහලා දෙනවා නම් දාපන් හිරේ අපි. මොන මගුලක්ද මේ කියන්නේ? මේක මැතිවරණී ඉලක්ක වෙච්ච ප්‍රහාරයක් කියලා කාඩිනල් තුමා කියනවා. දැන් වට කරලා කාඩිනල් තුමාටත් ගහනවා. මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ඔබතුමා දිගින් දිගටම කතා කරන නිසා අපි කැමැති ආණ්ඩුව प्रसिद्ध विवाद प्रसिद्ध विवाद මහා ගොලකරුවෝ හොයන්න ඕනේ කවුද මේ බෝම්බ තිබ්බේ කවුද මේවල ඉන්නේ තමන්ගේ තාත්තා පාව දෙන පුතෙක් අපි දකින මේ දවස්වල Facebook එකේ හින්දා ගරු සභාපතිතුමනි අපි නිවැරදිව කියනවා ජනාධිපතිව ගැන මෙතන කතා කරන්න යන්න එපා ඒක වැරදි ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් බිහි කරන අනාගත රජයක් තුල අනිවාර්යෙන්ම මේ රජය හංගන් ඉන්න වෙලුම් 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවේ නාම යෝජනා සිංගමන් යැදීමක් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ පසුපෙලින් අපේ හඬ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී මාධ්‍ය හමුවට එක් වෙමින් චන්ද්‍රිකා මැදිරිය කියනවා මම ওই පොහොට්ටුවත් එක්ක මුක්කු ගහන්න එපා කෝ කියලා. ඇහුවේ නැහැ කියලා. අපි නම් කිව්වේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා. බලෙන් ආවේ. අපි අදත් කියනවා හෙටත් කියනවා නායකතුමාලත් ඔය දේ කියනවද බලෙන් ආවේ කියලා අපි නායකතුමා හරි අපි පක්ෂයක් නේද අපි ඉන්නේ පොදු ජන ක්‍රමුණ පක්ෂයේ ගන්න තීරණය ඒකත් පැහැදිලිව කියලා තියෙනවා ඉන්න බෑ නෑ යන්න කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා නාම යෝජනා පත්‍රයේ සිඟමන් යදිනවා වගේ තමයි ආවේ අපිට සිඟමන් දෙන්න කියාගෙන වගේ තමයි නෙළුම් මාවතට ආවේ නාම යෝජනා පත්‍රය දෙන්න කියලා අර බත්පතක් නැතිව කන්න දෙයක් නැතුව හාමතේ වැටිලා හිටියේ කිසිම පක්ෂයක් තිබුණේ නැහැ නාම යෝජනා පත්‍රය දෙන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ඒ පොහොට්ටුවෙන් නාම යෝජනා සිඟමන දීපු නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබුණේ ඒ වගේම තමයි දයාසිරි ජයසේකර රාජ්‍යමත්තුමාට අපි බොහොම පැහැදිලිව මතක් කරනවා ඔබතුමා තමන්ගේ පක්ෂ සම්මේලනවලට ගිහිල්ලා වීරයෙක් වගේ මේ ආණ්ඩුව විවේචනය කරනකොට අපි ඕනම වෙලාවක මේ ආණ්ඩුව දාලා එළියට බහින්න සූදානම් කියලා අර ඇඟට අරගෙන දයාසිරි ජයසේකර මහත්තයා කියනවා අපි දැකලා තියෙනවනේ ඉතින් දයාසිරි ජයසේකර මහත්තයා අපි බොහොම පැහැදිලිව ඔබතුමාගෙන් ඉල්ලනවා අවවාදයට වඩා ආදර්ශයේ උතුම් හරුණාකර තමන්ගේ රාජ්‍ය මාත්‍රි ධූරයෙන් ඉවත් වෙලා අන්න ගමේ රැස්වීම වල ගිහිල්ලා කතා කරන්නකෝ මම පක්ෂයේ වෙනුවෙන් තනතුරු අත්තල පුජ්‍යලේ කියලා එහෙම කරන ශක්තියක් දයාසිරි ජයසේකර මහත්තයා ළඟ පේන්නේ නැහැ ඔබේ කතාව මතකද මම දවසක් යනකොට
මේ අතර අද පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ක්‍රමානුකූලව නිදහස් පක්ෂය ගොඩනගාගෙන යන බවයි. නෑ නෑ ආණ්ඩුවේ හොඳ දේවල් තියෙනවා ආණ්ඩුවේ නරක දේවල් තියෙනවා ආණ්ඩුවට හැමදාම මේ නරක දේවල් විතරක් කියලා හරියන්නේ නෑනේ. ආණ්ඩුවේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි කියනවා. හොඳ දේවල් අපි අගය කරනවා ඒක අනිවාර්යෙන් කළ යුතුයි. අපි පක්ෂය ක්‍රමානුකූලව ගොඩනගාගෙන යනවා අපේ සංවිධාන ජාලය ශක්තිමත් කරගෙන යනවා විශේෂයෙන්ම පක්ෂය විදියට අපි දිස්ත්‍රික් සමුළු ගන්නාවක් මේනොර තිබ්බා ඉදිරි කාලවකවානුවත් නැවතත් අපි වැඩ කටයුතු ටික ක්‍රියාත්මක කරගෙන යනවා නෑ මුකුත් කිසි කතාව දෙකක් නෑ එක කතාවයි කියන්නේ සම්දාන ක්‍රියාවලිය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම හිටියා අනාගතෙත් ඉන්නවා රාජගිරියේදී තරුණයෙකු බරපතල රියානුතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ පෙබරවාරි මාස 18 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහා අධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහා අධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඉක්ුද්දා අසනීපතත්වයේ හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් කරුණ දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ස්වාමීනි රෝහල්ගතව සිටි විත්තිකර පාටලී චම්පික රණෝක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ටාෂ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉක්ුද්දා වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බවයි සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වෙනිදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතල තත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල් තබා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විත්තිකර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ඔහු නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මෙම ක්‍රියාව සිදු කර තිබෙන බව පෙනී යනවා. ඒ නිසා නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මේ ක්‍රියාව සිදු කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ පැවසුවා. එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදු වූ බව සඳහන් කළා. විත්තිකරු අසනීපයක් වූ විට රෝහල්ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණින් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් සඳහන් කළා. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවයේ මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මාස 18 වනදා සහ 23 වනදා පැවැත්වීමටද අධිකරණය නියම කළා. අපි කවදාකවත් උසාවි මග අරලත් නැහැ මග අරින්නෙත් නැහැ. අපි මේ රටේ අවංකව අපේ අමාත්‍ය ධූරවල කටයුතු කරපු අය. සාමාන්‍යයෙන් ගත්තම ඕනෑම පුද්ගලයෙක් අධිකරණයකට වෛද්‍ය සහතිකයක් දෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ මාධ්‍ය සංදර්ශනය ඉතා කඩිමට සිදු වෙනවා. අද අධිකරණයේදී මේ ගැන කතා වුණා. 1000cc බයිසිකලයක් ලංකාවේ මාර්ග වල ධාවනය කරන්න බෑ. ඒ නමුත් මේ රටේ ඒක වහලා අද චම්පික රණවක මහත්මයා චූදිතයෙක් බවට පත් කරන්නට උත්සාහ කරනවා. ඒ මාධ්‍ය සංදර්ශනය තුලින් අධිකරණයේ ඉදිරියේ මේ වහපු නඩුවක් ඇරලා නැවත සාක්ෂි මෙහෙවන්න දරන උත්සාහය පිළිබඳව අපි අභියාචනා අධිකරණයට ගිහිලා තියෙනවා. මෙල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ වැඩ බහර ගන්න ලැබුවා. ඒකොල්ලු පිටිය පිහිටි මෙල්කෝ ආයතන ප්‍රධාන කාර්යාලයේදී. මෙල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ වැඩ බහර ගන්න ලැබුවා. ඒකොල්ලු පිටිය පිහිටි මෙල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේදී. අතිගරු ජනාධිපතිතුමන් මේ රටේ ජනතාව ඉදිරියේ තැබුවා වූ සෞභාග්‍යවත් දැක්ම
වැඩසටහන තුල එතුමා ප්‍රතිඥාවක් දුන්නා මේ රට කිරි වලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා කියලා. ඒ ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වූ බව අපි කවුරුත් දන්නවා. එයිදී ඒ කාර්යභාරයේ වගකීම විශාල වශයෙන් පැවරී තිබෙන ආයතනයක් හැටියට එතුමා මිල්කෝ ආයතනය පිළිබඳව අවධානය යොමු කරලා මේ රටේ කිරි දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එතුමා ඉලක්කයක් ගරු රාජ්‍ය අමාත්‍යතුමාටත් මටත් ලබා දුන්නා. ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද මිල්කෝ ආයතනයේ නව සභාපති රේණුක පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. සතුටු වෙනවා මේ පැයක සභාපති කියලා මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි මේ පැය තුල වගේ පත් කිරීමත් එක්ක රටේ ගෑස් ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා. ඒකට මම සතුටු වෙනවා. මම මාධ්‍ය කතා කරන්නේ නැහැ ඉතින්. ඒක ගැන පැයක් තුල ඕ ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා මගේ පත්තිම තුල. ඔබතුමාගේ පත්තිමේ ඒ ලිපිය සමාජගත වීමයි මේ ගෑස් අර්බුදය අතර සම්බන්ධයක් තියෙනවා කියන්නේ. වන්දක් නැහැ එහෙම එකක්. මතු වෙලා තිබ්බ සමාජ ප්‍රශ්නයක් බරපතල සමාජ ප්‍රශ්නයක් දැන් විසඳලා තියෙනවා. ඔබතුමාගේ ඕඩර් එකක් මත මේක ගෑස් ප්‍රශ්නයක් ඇති වුණා. ජනාධිපතිතුමාට හුඟක් තැන්වල වැරදිලා තියෙනවා මේ අනතුරු පත් කිරීම සම්බන්ධයෙන්. නෑ නෑ නෑ. එහෙම තත්ත්වයක් නෙමෙයි. ජනාධිපතිතුමා ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය කරා යෑමයි එතුමාගේ අපේක්ෂාව. ඒ නිසා එතුමා ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙලාවට කරනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් බොරල්ල කිතුල්වත්ත පාරේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. එක් නිවසක් ගිනිගෙන ඇති අතර පසුව නිවස් කිහිපයකට ගින්න පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීමට ගිනි නිවන රථ හතරක් යොදාගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සමාර ජාතික ව්‍යාපාරයේ මගින් මෙහෙවන ලද අක්ෂි සායනය සහ ඇස් කණ්ණාඩි බෙදා දීමේ ව්‍යාපෘතියේ තවත් එක් අධීරයක් අතුරුගිරිය පෝරේ රාජමහා විහාරයේදී ඊයේ සිදු වුණා. කැබිති ගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම් පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුරට හේතුව සේනියවසට අවශ්‍ය ගඩොල් ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී ලොරි රථයේ රියදුරට වේගය පාලනය කරගත නොහැකි වීමයි. හැඩන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්කෝය පුදුකාඩු ප්‍රදේශයේ ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් මේ වන විට අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පෙවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලිත් හමුවන්නේ රාත්‍රී 9:35 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.